නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒතර පක්ෂික නායකත්වය කියන්නේ පරිණත වෙනත් විෂයක්. පක්ෂ නායකත්වයක වෙනසක් සිදුවීමට අවශ්‍ය පරිසරය, අවශ්‍ය පරිණත භාවය, අවශ්‍ය වගකීම වැදගත් වෙනවා. මේ පිළිබඳ තීන්දුවක් ගන්න. ඒ ගැන තරාදීකට දාලා කියලා බලනකොට බලන්න වෙනවා පක්ෂක නායකත්වය කියන්නේ වෙනම විෂයක්. පක්ෂයක් දුර්වල කිරීමට කඩිනම් වුණොත්, කලබල වුණොත් ඒකේ ප්‍රතිවිපාක රටට විඳින්න වෙනවා. ඒ ගැන පරිස්සමෙන් අපි ක්‍රියා කළ යුතුව තිබේ. පක්ෂක නායකත්වය කියන්නේ ඒක ට්‍රැඩිෂන් එකක්. ඒක ආරක්ෂා කිරීම ලේසි පහසු කාරණයක් නෙමෙයි. අපි ගන්න තියෙන්නේ ඒක පක්ෂ නායකයා කවුද? පරිණත දේශපාලන නායකයෙක්, ජේ.ආර්. සමග වැඩ කරපු ෘතහස්ත දේශපාලන නායකයෙක් වටා මීමැසි පොදිය වගේ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ පක්ෂ වලින් එහෙම ඉන්න බැරි අය පිට වෙලා තියෙනවා. හැබැයි පිටවීම සහ පැවැත්ම කාරණා දෙකක්. දැන් ඊළඟ පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී අකමැති අපේක්ෂණය වශයෙන් නම් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිවරණ. අපි විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් නම් කරලා තිබෙනවා. එතකොට විපක්ෂ නායක හැටියට පාර්ලිමේන්තුවේ එතුමා ඉන්නවා නම් එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් විය යුතු තිබෙනවා. එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමේදී මම හිතනවා අනිත් සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය සහ අනිත් සිවිල් සංවිධාන සියලු දෙනාගේ එකඟතාවය මත පාර්ලිමේන්තු මැතිවරණයේ මෙහෙවීමට හැකි වුණොත් අන්න අපිට 113 ඉක්මවලා ජයග්‍රහණය සඳහා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. Breaking.lk